දෙකදහස් වස දෙක සවන්න ජයන්ත රජයේ නෙටිය උළල ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරදනත්වයෙන් මෙහෙරගම තීරණ සේවා සභාව ඇති පැවැත්වුණි. එම අවස්ථාවට බෞද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය අමතේ විදුර වික්‍රමනායක මහතාද එක්ව සිටිය. රජයේ නෙටිය උපදේශක මණ්ඩලයේ සභාපති පරිකිරීම නිරායල්ල මහතා මෙසේ අදහස් දක්වා සිටිය. කලාවට අත්හද දම සහ සත්කාර කිරීම තිරිසර වැඩපිළිවෙලක් පොරොත්පත්යක් රජයට නොමැතිවීම කීදනය තුයක් තුළු කලාකරුවන් පීඩනයට හෙසවෙනවා. උපදේශක මණ්ඩලයේ කටයුතු කරන්නේ පරාජ්‍යතන්ත්‍රයේ අවකාශයක් තුළ. සම්මන්ත මහාචාර්ය සන්නන්ද මහින්දර මෙතුමටත් නෙටියවදී කාලේ චාලුවෙම මෙතුමටත් නිති ඩංගුල සිරිවර්ධන මෙතුමටත් ජීවිතයේ එක්වරක් ලැබෙන නැටියගත් සම්මානය නැටිය කලා උන්නාන්තයට කළ දායකත්වයේ සලක පරදනය කළ යුත්තේ රජයේ නැටිය උළල උපදේශක මණ්ඩලයේ යෝජනා කළ අපේ නිර්දේශ මත මේ තදිනටම ගෞරවනීය ලෙස දන්වා සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවගේ අත්සන්න 2023 නොවැම්බර් 11 වනද ආරාධනා ලිපියව තිබෙනවා. ඉන්පසුව නැවතත් එම අධ්‍යක්ෂකවගේම අත්සන්නේ නෙටියවදී ඩඟුල්ස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වනද ලිපියක් යවන ඔහුට හැමිවිය යුතු සම්මානය ලැබෙන අවුරුද්ද දනවා කියලා. කවුද මොවුන් පිළිතුරුපත්යක් හදිසියෙම හැදුවේ? මේ සම්මාන යෝජනා කළේ රජයේ නැටිය උපදේශන සභාවේ මේ ගැන දැනුවත් කළද? මේ ගැන විමසීමේදී මිට දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව මේ වෙනස් කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙවෙයි මේ ලෝකෙ කොහෙදවත් සිද්ධ වුණ කියලා මම අහලා නැහැ. මේක නෙටී කලාවට මෙහෙවරක් කළ නෙටී කලාකරුවෙකුට කළා ගුරුවයක්. නෙටී උත්සව ඉතිහාසයේ මෙහෙම 500 සවත්සරයට ඇති කළ මගදමයි නොහැකි කාලටක. ඇමතුමටත් අධ්‍යක්ෂකවරයටත් ගැලපෙන ආකාරයට උපදේශන මණ්ඩලයේ නිර්දේශ සහ උපදේශන මණ්ඩලයේ තීරණ අත්‍යනමතික් ලෙස වෙනස් කරන්න පුළුවන් නම් මෙම සහ අප මේ උපදේශන මණ්ඩලයේ සිටීම තේරුමක් නැහැ. මේ නිසා මෙම මේ වේදිකාවෙන් පහළට බහින මහතා සිටි රජයේ නෙටී උපදේශන මණ්ඩලයේ සභාපතිත්වයෙන් සහ ඒ සමාජිකත්වයෙන් ඉවත් වෙනවා.